අයිබන් හැමටම අදත් ඔයාලා මේක තුල ඉන්නේ දිල්ෂාන් ටීචර් YouTube channel එක. ඉතින් IoT ඒ වගේම smart home කියන මේ සංකල්ප මේ වෙනකොට ගොඩක් වේගෙන් ප්‍රචලිත වෙන මිනිසුත් එක්ක මිනිස්සු ගොඩක් දෙනා මේවත් එක්ක ගනුදෙනු කරන්න මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා මේනට දන්නවනේ Apple Home Pod එක තියෙනවා, Amazon Echo ඒ වගේම Google Home මේ වගේ devices ගොඩක් ඇවිල්ලා තිනවා. එහෙම නැත්නම් අපේ ගෙදර ඇතුළේ කටයුතු smart විදිහට කරගන්න මේ උපකරණ අපිට උදව් වෙලා තියෙනවා. ඉතින් අපිට හැකියාව තියෙනවා අපි උදාහරණ කරගමු Google Home එක. මේ Google Home එක අපේ ස්මාර්ට් ෆෝන් එකට කනෙක්ට් කරන්න පුළුවන්, ඒ වගේම අපේ ටීවී එකට කනෙක්ට් කරන්න පුළුවන්, ෆ්‍රිජ් එකට කනෙක්ට් කරන්න පුළුවන්, සමහර වෙලාවට ගෙදර ස්මාර්ට් ලොක් එකක් තියෙනවා නම් ඒකට කනෙක්ට් කරන්න පුළුවන්, ස්මාර්ට් ලයිට් තියෙනවා නම් ඒවට කනෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට අපේ ගෙදර තියෙන හැම ස්මාර්ට් ඩිවයිස් එකක් එක්කම මේ Google Home එක කනෙක්ට් කරන්න පුළුවන්. එයා හරහා මේ හැමදේම පාලනය කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් නිකමටත් හිතන්න අපිට අමතරව යම් කෙනෙක් මේකට ඇතුළත් වුණොත් එහෙම එයාට හැකියාව තියෙනවා අපේ ගෙදර සම්පූර්ණයෙන්ම පාලනය කරන්න. ඉතින් මෙන්න මේ හේතු නිසා මේව නිෂ්පාදනය කරන සමාගම් මේ වගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්ටර්නෙට් එකේ තියෙන විස්තර අනුව මේක හැක් කරන්න ගොඩක් අය ට්‍රයි කරලා තියෙනවා. තාම කිසිම කෙනෙක්ට හැකියාවක් ලැබිලා නැහැ ස්මාර්ට් හෝම් ඩිවයිස් එකක් හැක් කරන්න. ඒ කියන්නේ පිටස්තර තැනක ඉඳලා ඉන්ටර්නෙට් එක හරහා මේකට ඇතුල් වෙන්න අවස්ථාවක් තාම ලැබිලා නැහැ. හැබැයි මම මෙහෙම කිව්වට චීනින් ඉන්න සෙට් එකකට පුළුවන් වෙලා තියෙනවා මේ Amazon Echo එකක් හැක් කරන්න. ඉතින් ඔන්න මම කලින් කිව්වා මේක හැක් කරන්න හැකියාවක් ලැබිලා නැහැ කියලා පිටස්තර තැනක ඉඳගෙන ඔන්න දැන් කියනවා හැක් කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. ඒකට හේතුව මේකයි. මේක සාමාන්‍ය හැක් කිරීමක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමයකට මෙයාලට වෙනත් තැනක ඉඳගෙන ඉන්ටර්නෙට් එක හරහා මේකට ඇක්සස් කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් මෙයාලා කරලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ Amazon Echo එකේ තියෙන ෆ්ලෑෂ් මෙමරි එක මෙයාලා අයින් කරලා තිනවා. ඒ වගේම තමයි මේකේ තියෙන ෆර්ම්වෙයාර් එක එඩිට් කරලා තවත් ෆ්ලෑෂ් චිප් එකක් හරහා මේකට සම්බන්ධ කරලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට කරාට පස්සේ මෙයාලට හැකියාව ලැබිලා තිනවා වෙනත් තැනක ඉඳගෙන මේ ස්පීක් කරා ගෙදර මිනිස්සුන්ට කතා කරන්න, ඒ වගේම තමයි ගෙදර මිනිස්සු කතා කරන දේවල් එයාලට අහන්නත් අවස්ථාව සලස්වාගෙන තියෙනවා. ඉතින් මේක කරලා තියෙන චීන හැක කණ්ඩායම. ඉතින් එයාලා කියන විදිහට මේ වැඩේ සාර්ථක කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඉතින් බය වෙන දෙයක් නැහැ. මොකද එහෙම කරන නම් අපි ගාව තියෙන ස්මාර්ට් ඩිවයිස් එකේ තියෙන චිප් එකට මේ විදිහට එඩිට් කරපු ෆර්ම්වෙයාර් එක ෆ්ලෑෂ් කරලා ඉන්න ඕනේ. ඉතින් ඉන්ටර්නෙට් එකේ තියෙන විදිහට මේගොල්ලෝ මේක දැනුම් දීලා දෙනවා Amazon එකට. ඉතින් Amazon එක කියලා තිනවා මේකට ඉක්මනින්ම මොකක් හරි ආරක්ෂක ක්‍රමයක් අරගෙනවා කියලා. ඉතින් ශ්‍රී ලංකාවගේ රටවල මිනිස්සු තාම මේ ස්මාර්ට් හෝම් කියන සංකල්පයට ගිහිල්ලා නැහැ. හැබැයි ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේක ලොකු ආරක්ෂක දුර්වලතාවයක්. ඉතින් එයාලා කියනවා කවුරු හරි කෙනෙක් වට නොමිලේ මේ වගේ උපාංගයක් දෙන්න ලෑස්ති වෙනවා නම් කවුරු හිම නැත්තම් අඩු මිලකට මේ වගේ උපාංගයක් දෙන්න ලෑස්ති වෙනවා ඒක කොහෙත්ම ගන්න එපා කියලා තමයි කියන්නේ. මොකද මේ වගේ උපාංගයකින් තියෙන ෆර්ම්වෙයාර් එක අර වගේ පිරිසක්සින් එඩිට් කරලා තියෙන්න පුළුවන්. ඒ හරහා ඔයාගේ සරතුරු ඒගොල්ලොන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි කතාව Amazon Echo ඩිවයිස් එකක් හැක් වුණා කියන එකේ. ඉතින් ගොඩක් ස්තුති වීඩියෝත් එක්ක කරන මේ වගේ වීඩියෝ මම තව ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. අනිවාර්යයෙන්ම YouTube එකේ ගිහලා search කරන Dilshan TG කියලා පුළුවන් ඒ ලේසියෙන් මම කරපු videos ඔක්කොම ටික එකම දැනගින් බලා ගන්නවා. මේකන තවත් විස්තර ඔයත් දන්නත් අනිවාර්යෙන් පල්ලෙහෙන් comment කරන්න. එහෙමනම් ගිහින් එන්න තවත් මේ වගේ video එකකින් ඉක්මනින්ම හම්බෙමු.